ආයිබෝන් කියලා පිළිගන්න සියදරමක විදිහට YouTube නාලිකාවට අද කතා කරන්න යන්නේ ඉවතරන අපි පොල්ෙල්ල භාවිතා කරලා ලස්සනම ලස්සන ඇඟිලි පොට්ටයක් හදාගන්න එක හොඳ කියලා. එනක් බලමු ගිහිල්ලා කොහොමද මේක නිවැරදිව හදාගන්නේ කියලා. හරි. එතකොට මේ අපේ ලස්සන ඇඟිලි පොට් එක හදාන්න අපිට සම්පූර්ණ පොල් ගෙඩි එක පොල්ෙල්ල අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පොල් ගෙඩි ඉවත් කරලා පස්සේ හම්බෙන සම්පූර්ණ පොල්ෙල්ලම අපිට අවශ්‍ය වෙනවා. එතකොට මෙයා හදන්න තව අපිට අවශ්‍ය වෙනවා කපන්න 30ක් හරි නැත්නම් 30ක් තල හරි මෙයාට අපිට ගන්න පුළුවන් ග්‍රයින්ඩර් එකක් වගේ ගන්න පුළුවා ඒත් ගෙදර තියෙන දේවල් වලින් හදන්න නිසා අපිට මේක ලේසියෙන් හොයා ගන්න පුළුවන් මේ වගේ 30ක් තලයකින් උනත් කරන්න පුළුවන් ඊට පස්සේ කටරණ්ඩුවක් අවශ්‍ය වෙනවා ඊට පස්සේ කම්බි ටිකක් අවශ්‍ය වෙනවා ඊට පස්සේ බැඳ ගන්න ලණුවක් අපිට අවශ්‍ය වෙනවා ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ මෙයා හරි ගානට කපා ගන්නවා කියන්නේ දැන් මෙහෙම තියෙද්දි පළයක් හිටවන්න බැහැනේ ඒක නිසා අපි මෙයා ගානට කපා ගන්නවා. එතකොට ඔයාට මේක හරියට කපා ගන්න අමාරු නම් ඔයා මේක ඉස්සර මාක්කයක් ගහ ගන්න. එතකොට පහසුවෙන් අපිට මේ කියත්තලේ භාවිතා කරලා කපා ගන්න පුළුවන්. එතකොට මම පෙන්වන්නම් මේ කපා ගන්න හැටි. මෙහෙම කළා අපි කියත්තලේ තියලා සම්පූර්ණ අපේ පොල්ෙල්ල කපා ගත්ත මේ ආකාරයට දැන් බලන්න එතකොට මේකෙදි පුංචි දුරක් තමයි මෙතන තියෙන්නේ ඒක නිසා අපි කරන්න ඕන මෙන්න මේ වැඩි පොල් කොහොට තියෙන්නේ අපි ඒ ටික ඉවත් කරගන්න ඕන තව මේක අපිට පිහිය භාවිතා කරලා කරන්නත් පුළුවන් මේ ආකාරයට මම පිහිය භාවිතා කරලා කරන්නත් පුළුවන් නැත්තම් නිකම්ම කිම කරන්නත් පුළුවන් මේ ආකාරයට අපි ඊට පස්සේ කරන්න ඕන මෙයා දැන් මෙහෙම තියෙද්දි පළ හිටවන්න බෑ. එතකොට මේක මෙහෙම වියල් වෙන නිසා අපි මෙයා ගැට ගැසීම සිද්ධ කරන්න ඕන. එතකොට තමයි අපි මේ කම්බි භාවිතා කරන්නේ. ඒ සඳහා තමයි කම්බි භාවිතා කරන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඕන මේ කම්බිය කපද්දි ආනතව කපා ගත්තොත් කෙලින්ම මෙහෙම පොඩක් මේව කරලා යවන්න පුළුවන්. එතකොට පොඩක් අතට එහෙම පොඩි හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා ගෙදර තියෙනවා මේ වගේ උලක් උල් කටුවක් තියෙනවා නම් අපිට මෙහෙම කරලා අපිට පොල්ෙල්ලේ අපිට අවශ්‍ය තැන මේ ආකාරයට එහෙම සිදුරක් විදගා. සිදුරක් විදගෙන ඒ සිදුර විදිද්දිත් පොල්ෙල්ලට ආසන්නෙම කියන්නේ මේ කැපිච්ච තැනට ආසන්නෙම කරන්න එපා. පොඩ්ඩක් ගල් භාගයක් විතර මෙහෙන් කරන්න. එතකොට අර පොල්ෙල්ල අපි ගැට ගහද්දි මේ වෙන්න පුළුවන් ඉරිල යන්න පුළුවන් හානි අඩු වෙනවා. ඊට පස්සේ අපි ලේසියෙන් අපිට පුළුවන් අපේ මේක මේ ආකාරයට මේක නිකන් අර අපි මැහුමක් දානවා වගේ තමයි. මේ ආකාරයට අපිට කට්ටුවක් දාලා ඊට පස්සේ අපි ඇතුල් පැත්තෙන් මෙම හොඳින් අල්ලගෙන ඇතුල් පැත්තෙන් අපි මෙයාට තවත් හොඳින් තද කරගන්න. මේ ආකාරයට පටවල් දෙකක් විතර දාලා ඊට පස්සේ අපි කටරන් දුව භාවිතා කරලා ඊට පස්සේ මේ කොකු ටික අපි යටපැත්තට නවන නැත්නම් අර පස් එහෙම දාද්දි අපිට අතන හානි වෙන්න පුළුවන් ඒක නිසා මෙහෙම අතුල් පැත්තට නවන දැන් බලන්න මේ හොඳින්ම ඒ පැත්ත හයිනවා ඒ විදිහටම අපි ඉතුරු මේටියත් ඒ විදිහටම මෙහෙම කරගමු ඒ ආකාරයට අපි උල් කටුවෙන් ඇනලා කම්බිය දාලා මේ සඳහා බයින්ඩින් කම්බි ගන්න පුළුවන් අපිට
කරනවා නම් මේක හොඳ සෑන් රැකියාවක් විදිහට කරන්න පුළුවන්. අද වෙද්දි රුපියල් 300ට රුපියල් 500ට වගේ මෙයා මිල බෑන් වලට විකිනෙනවා. ඒක නිසා ගානතර වටේ ගානට කරලා වන්ට කපලා ඔයා මේක හොඳ ස්පාදිනක් විදිහට වෙනද පොලට දාන්න ඕනේ. දැන් සම්පූර්ණයෙන්ම අපි පොල්ෙල්ල ඇට ගහගත්ත. දැන් අර ඉස්සෙල්ල විදියට මෙහෙම ගැලවෙන්න බලන්නේ නැහැ. හොඳින්ම තියෙනවා. මේ වගේ වැටෙන්න බලන්නේ නැහැ. මේ අපාඩ හොඳින්ම තියෙනවා. ඊට පස්සේ දැන් හැංගින් පොට් යන්න මෙයා අනිවාර්යෙන් එල්ලෙන විදියට තියෙන්න ඕන නිසා අපිට මෙයාට මේ ලනු බක් ඉතා කරලා අපිට කැමති දිග ප්‍රමාණයක් ලනු මෙයා අරගෙන අපි මෙයා ඇට ගහලා. අර අපි මේව කරගත්ත කොකුම භාවිතා කළා නම් ගැට ගහන්න පුළුවන්. එහෙම ඔයාට අවශ්‍ය නම් ලනු පොටල් දෙකක් දාලා මේ කරන්න පුළුවන්. නැත්තම් තනි ලනු පොටෙන් හදන්න පුළුවන්. මේ ආකාරයට මම එක පැත්තෙන් ගැට ගහගත්තා. සනි පැත්ත සමානව අනිත් මේකේ අපි සම්පූර්ණයෙන්ම හදාගත්ත අපේ හැංගින් පොට් එක. ඊට පස්සේ දැන් මෙයාගේ මෙහෙම තනින් තන පොල් කෙඳි ඇදලා තියෙන නිසා මෙයා අවලස්සනයි. ඒක නිසා අපිට පුළුවන් මෙයා ගින්දරට අල්ලලා මේ ඉවත් කියන්නේ එළියට ආපු පොල් එලි කැබල් මේ කොහු කැබල් ටික පුච්චලා ඉවත් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මම මේක පුච්චන් ඉන්න. එතකොට අපි ඉතුරු ටික කරන්න බලමු ඊට පස්සේ. හරි, දැන් අපි අපේ හැංගින් පොට් එක අපි ලස්සනට පුච්චගෙන ආවා. දැන් එළියට පැනපු ඔක්කොම කැඳිරිම අපි පුච්චගෙන ආවා. දැන් එයා ලස්සන දිනවා. දැන් අපිට මෙහෙම වුණත් අපිට අපිට අවශ්‍ය පැලේ හිටවල මෙයා මේව කරන්න පුළුවන්, එල්ලන්න පුළුවන්. ඒත් මෙහෙම කියන්නේ තෙතමනේ සහිත ස්ථාන කියන්නේ වර්ෂාවට එහෙම හසු වුණොත් මෙයා ඉක්මනට දිරන්න පුළුවන්. කියන්නේ පොල්ෙල්ල අපිට දිරලා සවුත් වෙලා යන්න පුළුවන්. ඒක නිසා අපි මෙයා කල්පවත්ම වැඩි කරන්න අපිට පුළුවන් තීන්ත ආලේප කිරීමක් කරන්න. එන්නේ වහට අවශ්‍ය නම් වෙනම පාට තීන්තයක් ආලේප කරන්න පුළුවන්. ඒතකොට මේ පොල්ෙල්ලේ තියෙන වටිනාකම කියන්නේ ඒ ලස්සන නැති වෙනවා. අපට අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ පොල්ෙල්ලෙම තියෙන ඩිසයින් එක ආරක්ෂා කරන්න වානිශයක් එකක් ආලේප කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් වානිශයක් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට ටිනර් කවලම් කරලා මේ වගේ පින්සලකින් මෙහෙම අවශ්‍ය ප්‍රමාණයට මේ ආකාරයට දාලා තොටර ලයිට් එකක් දැම්මම ලස්සන තියෙන ගිලිසීමක් තියෙනවා මෙයාගේ. ඒ වගේම තමයි ඔයාට මේක හොඳ සෑන් රැකියාවක් විදිහට කරන්න පුළුවන්. කියන අද වෙද්දි මම කිව්ව විදිහටම මෙයා රුපියල් 100ක් අද විදි මෙයා රුපියල් 300කටත් වැඩි මුදලකට අලෙවි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ නිර්මාණශීලීත්වය මත මෙයාගේ වටිනාකම තවත් වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තනකො ඔයාට මේ වගේ එකක් මේ වගේ වානිෂ් කරලා කවුරුවත් හිතන්නේ නැති විදියට මෙයා වෙළඳ පොරට ලබා දෙන්න පුළුවන් වුණොත් ලොකු මුදලකට මෙයා අලෙවි කරන්න පුළුවන්. දැන් මම මෙයාගේ වානිෂ් එක හොඳට ගහගත්තා. ඉන්නේ තියෙන්නේ අපි වානිෂ් ගලිරුණාට පස්සේ. දැන් අපි මෙයා වේලෙන් තියමු. එතකොට මම දැන් මේ ව්‍යාපාරයක් විදිහට මෙයා කරනවා නම් මට පහස් ටිකක් පමු කියන්න. එතකොට දැන් දැන්කො
මේ වගේ පොල් ලිලි අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ විශාල පොල් ලිලි හොයාගන්න පුළුවන් නම් මෙයාගෙනුත් අපිට මේක හදන්න පුළුවන්. එතකොට මෙයාගෙන් හැදුවොත් ලොකු ලාභයක් අපිට උපයන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්. රුපියල් 500කට වැඩි මුදලක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ වගේ ලනු භාවිතා කරන්න පුළුවන් මේක හැංගින් පොට් එක ඉල්ලන්න ගන්න. එතකොට මේක අර අපිට අඹරන ක්‍රමයේ විනාශ කරලා ලස්සනට ගැට දාලා එහෙම ඔයාට අලංකාරවත් දින මෙයා හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් මේක වානිෂ් කරන්න පුළුවන් නැත්නම් එක එක පාට වලින් පාට කරලා වෙළඳ පොඩු නිකුත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක කපන ප්‍රමාණය කියන්නේ දැන් ඔයාට ලොකු පැලයක් හිටවන නම් මෙයා පොඩක් පහල් මට්ටමින් කපන්න ඕන. ඊට පස්සේ ඕකිට් වගේ එකක් හිටවන නම් මෙයා උඩ මට්ටමින් කපන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි කියත් තල වලින් කපද්දී සාමාන්‍ය එක ගානටම කපන්න අමාරුයි. ඒක නිසා අපිට දැන් ග්ලයින්ඩරයක් වගේ නැත්තම් ඒ වගේ යාන්ත්‍ර වලින් කරනවා නම් එයා ගානටම සම්පූර්ණ සමමට්ටමක් වෙන කපන්න පුළුවන්. ඒ වගේ පුංචි පුංචි උපක්‍රම භාවිත කරලා ඔයාලට හොඳ බිස්නස් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දේවල් අලෙවි කරන්න බැරි වෙන්නේ නැහැ. ඔයාලට අලෙවි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ හදලා ඔයාගේ ලස්සන තැන් වලට තියලා මේ ෆොටෝස් අරගෙන ඔයා මල් ගෲප් වල එහෙම දාන්න. එතකොට ඔයාලට හොඳ බිස්නස් එකක් ලබා ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන අපි හදාගත්ත හැංගින් පොට්ස් තුනක්. තොට මේ ආකාරයට ඔයාලා හදාගන්න පුළුවන් පහසුවෙන්ම වීඩියෝ හොඳට බලන්න හොඳට බලලා මේක ලේසියෙන් හදන්න පුළුවන්. මම හිතන අද වීඩියෝත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අපි ඉදිරි වීඩියෝ වල බලමු මේක කොහොමද මේ හැංගින් පොට් එක නිවැරදිව අපේ ශාකය හිටවන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝ හිත බලමු. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ඔයාලා සියලු දෙනාටම ස්තුතියි පරිස්සමෙන් ඉන්න. ඒ වගේම තමයි අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. බෙල් සබ්ස්ක්‍රයිබ් ක්ලික් කරන්න. තව මේ වගේ වටිනා වීඩියෝ දාපු ගමන් ඔයාලා notification එක ගන්න පුළුවන්. එහෙනම් බුස්සල් නැසියෝ දෙනාට පරිස්සමෙන් ඉන්න.